අර තේරෙනවා මම කියන දේ. ඩිෆෙන්ස් එක පැත්තෙන් 2 against 2 සිටුේෂන් එකේ ඩිෆෙන්සිව් ප්ලේස් ලා දෙන්නට අපි කියන්න ඕන දේවල් ටික මොකද්ද? අපි ඉන්ඩිවිජුවලි අපි ලහිරු දන්නවා බෝලේ දින එකනා ගාඩ් කරද්දී ඒ ප්ලේයර් රින් එක අතර ගාඩ් කරන්න ඕනේ කියන දේ. ඊට දන්නවා බෝල් එකට ප්‍රෙෂර් එකක් දාන්න පුළුවන් තැනක ඉන්න ඕනේ කියන දේ. මේ ප්ලේයර් දන්නවා පාස් එක ඉන්ටර්සෙප්ට් කරන්න ඕන තැනක ඉන්න ඕනේ කියන දේ. දෙන්නව පේන්න ඕන තැනක ඉන්න ඕනේ කියන දේ දන්නවා. මොකද දෙන්නව පේන්න ඕන තැනක ඉන්න ඕනේ කියලා දන්නවා. අර ස්ක්‍රීන් එකට යන්න ගියත් යාට හෙල්ප් කරන්න පුළුවන්. මෙයාට ස්ක්‍රීන් එක කඩන්න පුළුවන්. දැන් ස්ක්‍රීන් එක යන්නද? Right. Screen එක කරන්න පුළුවන්. Right. Okay. 2 against 1 2 or 2 against 2 situation එකක් අපිට match එක එනවා. අපිට මෙතන forward කෙනෙක් එනවා, මෙතන back කෙනෙක් ඉන්නවා. මේ player අපිට මෙයා strong right hand කෙනෙක් කියලා. මෙයා strong right hand කෙනෙක් ගන්න. හැබැයි මම මේ සිටුේෂන් එකේදී මට හෙල්ප් කරන්න ඉන්න පළවෙනි ප්ලේයර් කොයි පැත්තේද ඉන්නේ? මේ පැත්තේ ඉන්නේ. මම මෙයා ස්ට්‍රොง රයිට් හෑන්ඩ් කෙනෙක් වුණාට මම මෙතනින් ගාඩ් කළොත්, යා මාව ෆීල් කළොත්, මට හෙල්ප් කරන්න දින චාන්ස් එක අඩුයි. හරිද? එහෙනම් ඩිෆෙන්ස් එක පැත්තෙන් මගේ බෝල් එක තියෙන එකනාව මම කොයි පැත්තටද පුෂ් කරන්න ඕනේ? මම බීට් උනත් මම මෙතන ගාඩ් කරොත් මම බීට් උනත් මට තා ප්ලේ කෙනෙක් ඉන්නවා හෙල්ප් කරන්න. අර දෙන්නා මම කියන දේ. එහෙනම් පළවෙනි එක මම ඒ ප්ලේව කොයි පැත්තටද පුෂ් කරන්න ඕනේ? මට හෙල්ප් එකක් ගන්න පුළුවන් පැත්තට. හරිද ආශි? මොකද අනිත් පැත්තෙන් කියොත් මොකද වෙන්නේ? හෙල්ප්යක් නැහැ යාළු කිලා ස්කෝ කරන්න පුළුවා. එහෙනම් හැම වෙලේම ඉම්පෝර්ට්මද ඒ? යා යවන්න ඕනේ කොයි පැත්තටද? හෙල්ප් එක තියෙන පැත්තට. මොකද තව එකෙනෙක්ම ගාඩ් කරන්න. හරිද? වන්දිම? right. ඊට අමතරව මත දියා ගන්න ඕන දේවල් තියෙනවාද බේසික් එක ඇරෙන්න? හර්ෂ කියන්නේ බෝල් එක තියෙන එකනවා ගාඩ් කරද්දී ප්‍රෙෂර් එක දාන්න ඕනේ කියලා. ඕන ඩිෆෙන්ස් එකක් සක්සස්ෆුල් වෙන්න නම් බෝල් එකට මොකද කරන්න ඕනේ? ප්‍රෙෂර් එක දාන්න ඕනේ. අපි මේ බෝල් දැන් මට කිව්වා නිකන් පෙන්නන්න කියලා. මෑන් ටු මෑන් ගන්න කොහොමද කියලා? ලුකු එක කරා. ඉතින් එයා බොහොම කැමති වුණේ නැහැ. එයා කියන්නේ ඔකේ. මට ස්ටාන්ස් එක කිව්වා. දැන් මම මෙයා මෙතන ගියන ඕනේ. ඔව්. දැන් මම මෙයාට මෙයාට මම හෑන්ඩ් ඔන් ද බෝල් වන් හෑන්ඩ් ඔන් ද ෆිස්ටි ප්‍රෙෂර් ඔන් ද මෑන්. දැන් මෙතන ගියාට මම ගේම් එක කඩලා ඉවරයි. එන කියද අපි දැන් මට හිතන්න ආයි දැන් මම මම ඉදා තියෙනවා මම අපි මේ ගහලා තියෙන මෙහෙම එයා හස්ස කියන්න හදන්නේ මෑන්ට අර ලංකාවේ ලංකාවේ අප් ටු ද මෑන් යන්නේ මෙයා කියන ටික ඕ යන්න කියලා එයා එහෙම අමාරට ෆවුල් ෆවුල් අපි නේ බොරුව නෑ ඒ එහෙම ලංකටම කිව්වොත් yes more chances to beat අපි කරන්නේ මෙයාට ළඟ වෙලා කරන්න පුළුවන් වෙන්නේ බෝල් එක ඩ්‍රිබල් කරලා බෝල් එක ඩ්‍රිබල් කරන්න නැතුව ඉවරෙන් ඉස්සෙල්ලා ආශායිල මට හුඟක් ප්‍රෙෂර් එක දැම දෙන්න ආශා ළඟට આવොත් මට ප්‍රෙෂර් එක දාන්න මට මෙයා බීට් කරන් දෙන්න චාන්සස් වැඩි වැඩි ආශා
you should know whether you can move or not. Yeah. Yeah, but if you get very close, yeah, very close and I have a chance to be very close and මේ ප්ලේයර් වන් අගේන්ස් වන් සිටුේෂන් එකක බෝල් එකත් එක්ක ඇටැක් කරන්න පුළුවන් ඇබිලිටි එක මෙයාගේ වැඩි නම් මම ළඟ වුණොත් මොකක් වෙන්න පුළාද? බීට් වෙන චාන්ස් එක වැඩි. තේරෙනවද මම කියන දේ? හර්ෂා කියන එක උගලට කරන්න පුළුවන්. මොකද ඉට් කියන්නේ අපි දැන් අපි කරන්න හදන්නේ ගේම් එක ගහන්න දීලා ඊට පස්සේ බලනවා. දැන් ගහන්න ඉස්සෙල් පාස් එක අපර පහනක් ගත්තා. අපි හරියට කෝච් කරනවා නම් අපි අනිත් ටීම් එකත් එක්ක ප්ලේ කරද්දී අපි දැනගන්න ඕනේ නේද අපි මේ තුන් දෙනා අනිත් ටීම් අපොසිෂන් ටීම් එකේ ඉන්නේ. මම කෝච් කෙනෙක් හැටියට මම දන්නවා මෙයා වන් අගේන්ස් වන් සිටුේෂන් එකකදී බෝල් එකත් එක්ක බීට් කරන්න පුළුවන් ස්කිල්ස් මෙයාගේ වැඩි. ස්කිල්ස් නැහැ. හැබැයි මෙයාට පුළුවන් බෝල් එක නැතුව ඕපන් ඩෝ බැක් ඩෝ කරලා ෆ්‍රී වෙන්න පුළුවන්. ඉතින් අපිට ඒකත් බැලන්ස් කරලා ඕකට යන්න පුළුවන්. දැන් හර්ෂ කියනවා වගේ අපි තුන් දැන් මේ කවුද ලහිරුර නැහැ. වන් අගේන්ස් වන් සිටුේෂන් එකකදී බෝල් එක තමයි බෝල් එක තියදී ප්ලේයර් බීට් කරන්න පුළුවන් chances එකේ අඩුයි. යාගේ ස්කිල්ස් නැහැ. එතන අපිට හර්ෂ කියපු දේ මොකක් යූස් කරන්න පුළුවන්. එතන ඒක අපිට ඇඩ්වාන්ටේජ් එකට හර්ෂ හරවන්න පුළුවන්. තේරෙනවද මම කියන දේ? මම දැක්කලා තියෙනවා සමහර මැචස් වලදී ඉන්ටර්නැෂනල් මැචස් වලදී මේ ප්ලේ ගාව බෝල් එක දිහේදී එකලොන් ගහනවා මෑන් ටු මෑන් එක. හරිද? මේ ප්ලේට බෝල් එක ගිය හැටිම මේගොල්ලෝ බොක්ස් එන් වන් එකට හැරෙනවා. මේ ප්ලේට බෝල එක ගියාම තව ඩිෆෙන්ස් එකක් කරනවා. ඒ කියන්නේ අපි හුඟක් ප්‍රිපෙයා වුණොත් ප්ලේයර්ස්ලාගේ ඇබිලිටි ගන්නවා අපිට පුළුවන් ඩිෆෙන්ස් එක චේන්ජ් කරන්න. මෙයාගා බෝල එක තියෙනකොට ගන්න ඩිෆෙන්ස් එක නෙමෙයි මෙයාගා තියෙද්දි. මෙයාගාට ආව වෙන ඩිෆෙන්ස් එකක්. මොකද එයාගේ ඇබිලිටි එක උඩ අපිට අපි හුඟක් ප්‍රිපෙයා වෙනවා නම් එහෙමයි කරන්න ඕනේ. තේරෙනවද මං කියන දේ? මෑන්ඩ් මෑනක ඩිෆෙන්ස් එකට හැරෙන්න පුළුවන් වෙන ප්ලේ කෙනෙක්ට ගියාම. රයිට් අපි දු මේ ප්ලේ ස්ට්‍රොง වන් අගේන්ස් වන් ප්ලේ කෙනෙක් ෂූට් කරන්න පුළුවන් ඩ්‍රයිව් කරන්න පුළුවන් අපි එක එක දානවා. අනිත් ප්ලේස් ලා එච්චර හොඳ නැහැ. ඉක්මනට බක්ස් එකක් හදන්න පුළුවන්. හැබැයි මේ ප්ලේස් ලා වීක්. මෙයාට ගියාම අපිට සෙකන් මෑන්ඩ් මෑනකට යන්න පුළුවන්. අනිත් ඔපොනන්ට් ටීම් එකේ ඇබිලිටි ගන්නවා අපර වෙනස් කරන්න පුළුවන්. දැන් හර්ෂ කීප එක අපර කරන්න පුළුවන් අපි තුමු ලයිරුට මං කිව්වා වගේ වන් අගේන්ස් වන් බෝල් එකත් එක්ක
attack කරන්න පුළුවන් ability එක අඩු වුණා නම් ඒක හරි effective. හැබැයි ජගත් වන්න කේන්ස්වන් බෝලයක් බෝල එක තියෙන ප්ලේයර් බීට් කරන්න ability එක වැඩි නම් ඒ දේ කළොත් මොකද වෙන්නේ? Beat වෙන chances වැඩි. So you'll have to decide. අර ඇඟට ගිය එක additional එකක් ඇඟටම යන්න ඕනේ නැහැ. මම කියන්නේ you should be aggressive. ඒ කියන්නේ ඇඟට ගිහිල්ලා මිනිහා ප්ලේ කරන්න කියන්නේ but you should be aggressive on the hand on the ball. Right. ඔගලන් clear නේද? දැන් understand කරනවානේ මේ situations එක. දැන් අපි defense එකක් මම කතා කරලේ 2 against 2 situation එක defense එක පැත්තෙන්. Defense එක පැත්තෙන් හැම වෙලේම කාටද අපි push කරන්න ඕනේ ප්ලේ කෙනෙක්ව? Help කරන්න බුලන් පැත්තට push කරන්න ඕනේ. ආ strong left right කිනේ බලන්න එපා. දැන් අද බාසපාලල අත් දෙකෙම ගහන්න බුලන් ප්ලේස් ලාට. අවුරුදු 15 20 කට ඉස්සලා රොහන් උගලන් ගහනකොට strong right hand strong නා left එක dribble කරගන්න බෑ. 30ක් 20ක්. දැන් ග්‍රෑන්විල් ගත්තොත් ලංකාවේ හොඳම සෙන්ටර් කෙනෙක් dribble එකක් use කරන්න බෑ. වැඩිම උනත් එක dribble එකක් ගන්නේ. නේද ශ්‍රීකල? dribble එකක් use කරා. Can you remember? He can't dribble. But if you take a player today, a center player, he or she can dribble. Okay, she can pass, hit the shot. They are more skillful now. But maybe they don't have the percentage that Granville had. Because they used to do more shooting practices. Okay? Two against two situation, we have to do individual economy. තමාගේ හෙල්ප් එක ගන්න පුළුවන් පැත්තකට පුෂ් කරන්න ඕනේ. උඩු යටින්. හා? උඩු යටින්. හා? ඔෆෙන්ස් එකෙන්ද ඩිෆෙන්ස් එකෙන්ද? නිකන් තමයි. කන offense එකේ we got එක අරබල පෙන් වේ කියන්නේ open door එක බැලුවා ඒ කියන්නේ ආ පෙන් කොහොමද නෝ පෙන් බහිනවනේ කඩ ගන්න ඒ කියන්නේ ආයෙත් මේ 1 against 1 එකට යනවා 404 ආ දිමින්තේ අර හරියටම එකක් zoom කරලා close කරන්න පුළුවන් 2 against 2 එකේ cut කරන්න options දෙකයි තියෙනවා problem එක එකක් open door අනිත් එක back door open door use කරන්නේ අය අපි නෑ ෂටර් ස්පීඩ් එකයි මේකයි තියෙන ෂටර් ස්පීඩ් එක යූස් කරන්නේ ප්ලේයර් කෙනෙක් මූව් වෙන එක ෆ්‍රීස් කරන්න. ඔව්. ප්ලේයර් කෙනෙක් ගහගෙන යද්දී මූව්මන්ට් එක පෙන්වන්න ඒ විදිහට. ඔය ගේම්ස් වන් සිටුේෂන් එකක මත තියා ගන්න ඕනේ ඒවා. කියන්න බලන්න. දැස්. ඔය ගේම්ස් වන් සිටුේෂන් එකක ඔෆෙන්ස් එක පැත්තේ. පාස් කරලා කට් කරනයි කිව්වම මේක ආන්සර් එක හොඳයිද ආන්සර් එක හොඳ මදිද two against one situation එකක මම කොහොමද අපිට ස්කෝර් කරන්න පුළුවන් ඇබිලිටි එක ගන්න කියන දේ යකින පාස් කරලා කට් කරන්න පුළුවන් කියන දේ උත්තරය That means the two offensive players must balance the court, number one. After that, draw the player. You have to dribble or pass and draw the player and pass. Get an under the basket shot, a high percentage shot. Right. Yes. Put that in. All. Jagat. Lairwen. Then two against one situation. Depatre. Palunidhi.
අපේ එක ප්ලේයර් කා දෙන්නේ එක ඩිෆෙන්සර් ප්ලේයර් කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තාම මොනික දේ දෙපැත්තෙන් ඇටැක් කරන්න ඕනේ. අපි දුන්න මේ පැත්තට ආවෝ. ඩයිසුත් මේ පැත්තෙන් දුවන්න, ඩාසුත් මේ පැත්තේ එනවා. රයිට් එන්න. දැන් ඩිෆෙන්ස් කරන ලේසිද අමාරුද? ලේසි. එහෙනම් මේ ප්ලේයර් මේ පැත්තෙන් එද්දී අනිත් ප්ලේයර් අනිත් පැත්තට යන්න ඕනේ. අපි දුන්න මෙයා ටික දුරක් ආවට පස්සේ පාස්සයක් හරි ඊට පස්සේ යා මොකද කරන්න ඕනේ? යා පාස් කරන්න යන්නේ. යා ෂෝටෙස්ට් පාත් එකේ මේව ඩ්‍රෝ කරන්න ඕනේ. ඩ්‍රෝ කළා යන්න තුන. ඩ්‍රෝ කළා පාස් කරන්න ඕනේ අnder the basket shot එකට. අන්තිමට මේ two against one situation එක ගන්න ඕනේ under the basket shot එක. 5% shot එකකින් ඉවර කරන්න ඕනේ. හරිද තේරෙනවද? මේ පාස් කළා කට් කරන එක නෙමෙයි කියන්න ඕනේ. ප්ලේව ඩ්‍රෝ කළා ඔයාව පිටු ජගත් ඩ්‍රිබල් කරාත්තේ ගන්න. ලයිරෝ යන්නේ. ජගත් මොනවද කරන්න පුළුවන්? මෙයා අපකට යන්න පුළුවන්. මේ ඩිප්ලේ ගියොත් පාස් කරන්න ඕනේ 2 against 1 සිටුේෂන් එකක. ඩිෆෙන්සිව් බ්ලැක් එකේ බැක්ටින්. යා ට්‍රයි කරන්න ඕනේ දේවල් මොකක්ද? ඔබගේ වාස් සිටුේෂන් එක ඩිෆෙන්සිව් ප්ලේ බැක්ටින්. ආමත් පොඩක් කියන්න බලන්න. ගකින් දෙන්නම පේන්න පුළුවන් තැනක ඉන්නවනේ. ඒක හරි. මොකද එතන පාස්යක් ගියොත් ඒ පාස් එක ලාට ඉන්ටර්සෙප්ට් කරන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. තව යා ෆේක් කළා ට්‍රයි කරන්න ඕනේ බෝල් එක පෙන්ට්‍රේට් කරන එක නම නාස්ත ගන්න. යාන්න පුළුවන් කමක් තියෙනවා නම් අnder the basket එන්නේ නැතුව sorry ගා ඉස්සරහට එයා විභග විභ කරාදී එයා හරිනේ තාට විභග එයා හරින නාස්ත ගන්න. මෙයාට ඊට පස්සේ මෙයා කට් කරන්න කට් කර සුසිල් මෙයාව ගාඩ් කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ යා ෆේක් එකක් හරි මොනහාරයක් කරනවා ඒ ප්ලේව පෙන්ට්‍රේට් කරන එක නවත්තන්න ට්‍රයි කරන්න ඕනේ ඈතින්. එතකොට අnder the basket ගන්න එක නා ගාඩ් කළොත් එයා එතනින් ෂූට් කරත් ජගත් under the basket shot එක ගන්න තියෙන chance එක විශ්සේ නැති වෙනවා නේ. එතන මේ shot එකේ high percentage එක අඩුවේ. තේරෙනවා? You must use lot of fakes. You must be able to see both players. fake කරලා ඒක penetrate කරන එක අඩු කර නාස්තන්න හරි stall කරන්න පුළුවන් වෙන්න ඕනේ. slow කර slow කළත් ඇති අපිට. ඇයි? ඊළඟ අපි එන defensive player ට ඇවිල්ලා මේ 1 2 against 1 situation එක 2 against 2 situation එකකට හරවන්න පුළුවන්. හරිද? තේරෙනවද මම කියන දේ? 2 against 1 එක 2 against 2 එකට හරවන්න පුළුවන්. හරිනේ?